Good day guys, Rocky here. Silu dinat mai buan, mama Rocky. Eating have water mata gathin geesathi api ratra patra balanna giya. Eating ada yanne etana surface explore tour ekai Golden Dragon Museum ekatai. So today's vlog is about the surface exploration tour of the Central Deborah Gold Mine and Golden Dragon Museum of Bendigo. Hope you all enjoy. Ehenam video rasvindinnako. මේ තියෙන්නේ බෙන්ඩිගෝ නගරයෙන් සොයාගත් Golden Nuggets. හිතා ගන්නකෝ ඉතින් මේ වගේ රත්තරන් කුට්ටි හම්බ වෙනකොට ලෝකෙ වටේම මිනිස්සු මෙහාට එන එක අහන්නත් දෙයක් නෙමෙයිනේ. කවුද මේ බුදියන් ඉන්නේ? දුකසේද? දුකසේ. ඩිරෙක්ට් ඇංගස් මැක්කේ. බෙන්ඩිගෝ නගරයෙන් මුලින්ම කුට්ටි වශයෙන් රත්තරන් හම්බ වුණාට කාලයක් ගත වෙද්දී රත්තරන් ලැබුණේ ක්වාට්ස් පාෂාණ වලින් පමණයි. මගේ කලින් වීඩියෝ එකේ ඒ ගැන විස්තර ගොඩාක් තියෙනවා. ඔය උඩ ලින්ක් එකෙන් ඒ වීඩියෝ එකත් ඔයාලට බලන්න පුළුවන්. රත්තරන් හොයපු කම්කරුවන්ගේ ජීවිතේ ලෙහෙසි පහසු එකක් නෙවෙයි. ඉතින් ඔවුන්ගේ උපුවේ අසීරු ජීවිතේ සාක්ෂි තමයි මේ දක්නට ලැබෙන්නේ. හැමෝට මතක ඇති රැක් පිකව මෙයාගේ කාර්යභාරය තමයි රත්තරන් සොරකම් කිරීම වැළැක්වීම. දැන් අපි බෙන්ඩිගෝ නගරේ පතලට පසුව යනවා දවල් ආහාර සඳහා. දිවා ආහාර සඳහා. යන්නේ දවල්ට කණ්ඩ මේක ඉන්දියන් ෂොප් එකක් බලන්න බත් නැතුව බෑ දවල්ට. ළමයි කනවද? හොඳයිද ගෑම්? හොඳයි සුපිරිල. එනතරයි කණ්ඩ වුණා පුළුවන්. කෑම කාලා ඉවර වෙලා දැන් අපි යන්න හදන්නේ චයිනිස් ගෝල්ඩන් ඩ්‍රැගන් මියුසියම් එකට. කලින් වීඩියෝ එකේදී මම කිව්වා වික්ටෝරියානු රන් කලබලය ගැන. නැවතත් මතක් කරනවා නම් ඒ සිදු වුණේ මේ බෙන්ඩිගෝ අවට ප්‍රදේශවලින් කුට්ටි පිටින් රත්තරන් මතුවීම නිසා ලෝ වටා ජනතාව බෙන්ඩිගෝහි පදිංචියට පැමිණීමෙන්. මෙහි වැඩි ප්‍රතිශතය චීන ජනතාව වූ අතර මෙම ප්‍රදේශ කලින් හැඳින්වූයේ බෙන්ඩිගෝ චයින ටවුන් යන නමින්. බෙන්ඩිගෝහි චීන ජනතාවගේ සංස්කෘතිය, ජීවන රටාව හා එදිනදා ජන ජීවිතය හා බැඳුණු කෞතුක වස්තු තමයි මේ කෞතුකාගාරයේ අඩංගු වන්නේ.
මේ තමයි සංලූන්. ලොව දිගම මෙන්ම පැරණිතම චීන මකර රූකඩය. ඉතින් සියවසකටත් වැඩි කාලයක් වාර්ෂිකව බෙන්ඩිගෝහි චීන උත්සවවලදී මොහු දක්වපු දස්කම් වලට උපහාරයක් ලෙස 2019 මෙම රූකඩය ලෝක උරුමයක් බවට පත් කරනවා. මොහු විශ්‍රාම යන්නේ ඩයිගුන් ලූන් නැමැති වෙනත් මකර රූකඩයක් ඔහුගේ තැනගත්තාට පසුවයි. සන්ලූන්ගේ දිග මීටර 100ක් පමණ වන අතර ඩයිගුන් ලූන්ගේ දිග මීටර 125ක් පමණ වනවා. ගෝල්ඩන් ඩ්‍රැගන් මියුසියම් එක බලලා දැන් අපි යන්න හදන්නේ අසලම තියෙන ද ගුවානියන් ටෙම්පල් එකට. මේක නම් පරණ පන්සලක් නෙවෙයි. මේක විවෘත කළේ 1996 නොවැම්බර් මාසයේ. සුන්දර ගමනක අවසානයේ තමයි මේ සම්ටුවන් කරන්නේ. ඉතින් බෙන්ඩිගෝ ටුවර් එක ඉවරයි. පාරණ වීඩියෝස් බලන්න ඕන නම් ලින්ක්ස් තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. එහෙනම් ගිහිල්ලා එන්නම්. මතකයිනි කරන්න ඕනේ වීඩියෝ එකට ආස හිතුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලන මම රොකී ශානක. හෙවත් ඔසි කොල්ලා. එහෙනම් ගිහිල්ලා එන්නම්. ජය වේවා සියලු දෙනාටම. සියා සියා සියා.